Hi guys, welcome to Giorno 23. Ake pebarwari. Hi. Ada makanda pe visheshatte. Visheshatte tamai ada ape chuti manikata maasaya piruna. Ting apita ada plans tikak thiyena neida karanna. Ting mokada yanna balanna plans tika. Plans kiyanne apita ada api ithuwa udema kiyabath tikak hadanna. Dan nam theliwwa kiribath hadala kema nan ehem vishesha dewal tikak hadanna normal api kana widiyata hadana. Ithin api ithuwa ada palliyata yanna one kiyala. Meha patte thiyenne palliye. ඉතින් චර්ච් එකටත් යන්න ඕනේ. චුටි මැනික වෙනුවෙන් දේවල් ටිකක් කරන්න තියෙනවා. ඉතින් අපිත් අපේ පවුලෙත් එකතු වෙච්ච ගොඩාක් අය ඉන්නවා. ඉතින් අපිට දේවල් දැන් තනියෙන් කරන්න බෑ. ඉතින් අපි මොන හරි ස්පෙෂල් දේවල් ටිකක් තියෙනවා නම් ඒව ඔයගලත් එක්ක ෂෙයා කරගන්නවා. අපි බලමු අද දවසේ අපි මොනවද කරන්නේ? අපි කොහොමද චුටි මැනිකව සතුටින් තියන්නේ කියලා බලමු. අද විතරක් නෙමෙයි ඉතින් හැමදාම ස්පෙෂල්. හැමදාම ඉතින් සුන්දරයි දැන්. හැම දවසක්ම සුන්දරයි. එනාට මාසෙ නිසාද චුටි මැනිකට ඉතින් පොඩක් අද වෙනසක් කරන එයා ලකුණහමත් එතකොට මට කීටිලි මේ ආසාවෙන් බලයි මේ හැම දෙයක්ම ඉතින් එනවා වෙනද වගේම අදත් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි අද දවස ගත කරන්නේ කොහොමද කියලා බලන්න ඉතින් ඔන්න අපි දෙන්න එකතු වෙලා කිරිබත් හදන්න යන්නේ උදේ පාන්දර දෙපාන්දර නෙමෙයි දැන් නම් දෙපාන්දර නේ අපි දවල්ට තමයි කිරිබත් කන්නේ දැන් නම් මේ වෙලා අපි හාල් ගරලා දැන් හාල් ගරලා චුටි මැනික ඉස්සරහ ඉතින් දැන් මගේ වැඩ ඉවරයි අද ආව බාරගත්තනේ චුටි මැනික වෙනුවෙන් වෙනවා කියලා ඔන්න අපි කිරිබත් එක තිබ්බා දැන් මිරිස් මෙයා හදනවා දවල්ට කෑමත් අපේ මහත්තයා හදනවා දවල්ට කෑම මම එක දෙයයි බාර අරගෙන තියෙන්නේ චිකන් එක කරි චිකන් අපේ ෆේවරිට් කරි චිකන් ඉතින් දැන් මං චිකන් එක හදනවා ඊටු ටික මලික හදනවා සාමාන්‍යයෙන් දැන් අපි පුරුදු වෙලා ඉන්නේ වෙන්දනම් අපි දවල්ට මොන හරි එහෙමනේ හදන්නේ දැන් ඉතින් අපි එකපාරම උදේ තේ බොන අතරේ තමයි උයන්නේ ඒ උනාට වීඩියෝ එකක් කරන දවසට අපි ටිකක් ඒක අමාරුයි කරගන්න නේ ඔව් ඉතින් නෑ දැන් අපි කිරිබත් එක හදන ගමන් මස් එකත් හදලා දවල්ට මේ දවල්ට රෙඩි කරමුනේ ඔක්කොම ටික දවල්ට ඔක්කොම ටික ලෑස්ති කරගත්තාම චුටි මැනිකත් එක්ක අපිට තව චුටිකින් චර්ච් එකකට යන්න පුළුවන් ඔය චර්ච් එකකට යන්න පුළුවන් අනිත් එක උදේම ඉවර කරගත්තට පස්සේ ඊට පස්සේ අපිට දවසම ඉතුරුයි මේ චුටි මැනිකත් එක්ක කාලය ගත කරන්න අනික දැන් අපි හිතාගෙන ඉන්නවා චුටි මැනික නඩු ටිකක් ගන්නත් යන්නේ ඔව් මෙතන ඔෆිස් එකටත් යන්න ආසයි මොකද දැන් අපි චුටි මැනික ට තියෙන ඇඳුම් ටික ටිකක් මදි වේගෙන ඉන්නේ දැන් තව සෙට් එකක් ගන්න යන්න ඕනේ. ඉතින් අපි හිතුවා අද වෙලා තිබ්බොත් හොඳට අවුව පෑවුවොත් අපි ෂොපින් උත් පොඩ්ඩක් යනවා කියලා. කුස්සි උද්‍යත්ත. කුස්සි උද්‍යත්ත තමයි දැන් ඉතින් අපිට මට බාර දීලා තියෙනවානේ මස් එකට. හා ඉතින් මස් එකට අවශ්‍ය දේවල් ටික ගන්න ඕනේ. මස් එකට තියෙනවා මුලින්ම ඉතින් ඕමනා දේවල් ටික කපා ගන්න ඕනේ මෙතන තියෙනවා මොනවද මේ ඉඟුරු සුදුළු උණු ෂුවදී ඉඟුරු සුදුළු උණු කියලා ඕ මැනික ඔන්න මගේ මැනික ගියා චූටි මැනිකවත් අරගෙන කුක්කු දෙන්න
ඉතින් දැන් මාව දාලා ගියා කුස්සිය තනියෙන්. දැන් ඉතින් මට තමයි ඉතුරු ටික කරන්න වෙන්නේ. මැනික? ඔව්. එළම දිග්මන්ට කුක්කු දීලා. ආහා. මයික්මන්ට මේ ටික කරනවා. දැන් තියෙන්නේ කිරිපත් එකට කිරි දාගන්න තියෙනවා. ඒකක් දාමු. මට තියෙන්නේ මස් එක හදන්න. ඉතින් චූටි පැටියා අඬද්දී එයාට බඩගිනි වුණාම මොන වැඩේ තිබ්බත් මං චූටි පැටියා ළඟට යනවා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන ඉතුරු වැඩ ඔක්කොම මට කරලා උදව් කරන්නේ මගේ මහත්තයා. ඉතින් මම කිරිබත් වලින් නම්බර් 1 හැදුවා. ඉතින් ඒක විතරයි ඇත්තටම මට කරන්න හම්බුනේ. මගේ මහත්තයා ලස්සන්ට දැන් ටේබල් එක ඇරේන්ජ් කරන්න හදන්නේ අපිට බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඉතින් මේ විදිහට දෙන්නට දෙන්න උදව් කරගෙන ඉද්දී අපිට ජීවිතේ ලස්සන්ට සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන්. ඉතින් අපි ඒ දේට තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. දැන් අපි දෙන්නා නිදහසේ අපි ආසම කෑම වලින් එක જાතියක් කන්න තමයි හදන්නේ. ඉතින් ඒ තමයි කිරිපත්. අපි හැරිම ආසයි කිරිපත් කන්න. දැන් ඉතින් කිරිපත් වල රස බලමු. අපේ පැටිය වෙනුවෙන්. Happy birthday Rati. Happy 1 month. පළවෙනි මාසෙට සතුට වෙනුයි. කියන්න. සරලුම මේක සරයිනි. අපේ අම්මේ මොකද කරන්නේ? අපේ අම්මේ මොකද කරන්නේ? තාත්තා කැරට් කපනවා කියලා දැන් අම්මි කපන්නේ පේනවනේ. තාත්තිර දැන් චුටි මණිකව බලනවා. චුටි මණිකව අතේ තියාගෙන ඉන්නේ වුණා. ඒකනේ. ඔය ඉන්නේ හොඳට. චුවත් දාගෙන. චුටි නෝනානේ මේ. chef වැඩ පටන් ගන්න යන්නේ ඉක්මනට අපේ chef නෙවෙයි අපේ ඔක්කොම plans ටිකක් පස්සට ගියා ඔක්කොම. ඔහ අපේ චුනිමණික අද හෙල්ලුනේ නැහැ මේ. ඔන්න මේ අපි උදේට කාලා දැන් පැයක් විතර ගියා යව shape කරලා දැන් ඇඳේ තියලා ආවේ. දැන් තමයි මස්සෙ හදන්නේ. දැන් තෝරගන්න. අද කොහොමද අද එකටමද උයන්නේ? අද දැන් මම මස් එක හදන්න ඊට පස්සේ මැනික කැරට් එක හදන්න. ඉතින් මම දෙකම හදුවා නම් අපේ වැඩි හරියම ලීසි වගේ. නෑ බෑ. ඔන්න අපේ මැනික ආයිත් කුක්කු දෙන්න ගියාත් පේනවනේ අඬනවා සද්දිය නැහැනවා ඇති. ඉතින් මේ මම මස් එක හදන්න ගන්නව නැත්තම් පරක්කු වෙනවනේ අපිට එළියට යන්නත් ඕනේ. ඒක නිසා මේ මස් එක හදමු. ඉතින් අපි උයන හැම වෙලාවෙම මේ විදිහට ජනේල් දොරවල් ඔක්කොම ඕපන් කරලා සාලේ සම්පූර්ණයෙන්ම ඕපන් කරලා තමයි උයන්න පටන් ගන්න. මොකද නැත්තම් දැන් අපේ ගේ ටිකක් පොඩි නිසා උයන කෑම ජාතිවල පහේ සුවඳ හැම දෙයක්ම ගේ ඇතුලේ නැත්තම් රැඳෙනවා. ඉතින් ඒක නිසා මේ විදිහට ජනේල් ලොක්කම ඕපන් කරලා යුවට පස්සේ ගේ හොඳට අතුගාලා මොප් එකක් දාලා සුවඳ ඉටිපන්දමක් පත්තු කරාම ගේ කලින් තිබ්බ විදිහටම සුවඳ තියාගන්න පුළුවන්. එහෙනම් මස්සේට වතුර කොහොමද දාන්නේ කියලා වතුර දාන්නත් නේ.
ඔන්න ඉතින් පේනවානේ මගේ මහත්තයා මොනාද කරන්නේ කියලා. ඉඳුල් භාජන හැම දෙයක්ම හොදලා කිචන් එක අස් කරනවා. ඉතින් මේ විදිහට මගේ මහත්තයා මට කරන්න බැරි වුණොත් මොන හරි යා අහන්නේ බලන්නේ නැතුව ඒ ඉතිරි වෙලා තියෙන හැම දෙයක්ම කරලා තමයි එන්නේ. ඉතින් මට ලොකු සපෝට් එකක් හම්බෙනවා. මට නිදහසේ මගේ ඉතුරු වැඩ, චුටිපැටියගේ වැඩ ටික හැම දෙයක්ම හරිම සැහැල්ලුවෙන් කරගන්න පුළුවන් මගේ මහත්තයා මට ගොඩක් උදව් කරන නිසා. ඉතින් අපි දෙන්න ගොඩක් වෙලාවට දවස ගත කරන්නේ මේ විදිහට තමයි දැන්. ඉතින් අලුත් ජීවිතයක්නේ දැන් චුටිමණිකක් තින්න නිසා ටිකක් දැන් ලයිෆ් එක කලින් තිබ්බට වඩා ටිකක් බිසි. ඉතින් මේ විදිහට සපෝට් එක හම්බෙද්දී දෙන්නට දෙන්න උදව් කරගෙන ඉද්දී අපේ ලයිෆ් එක තවත් සතුටින් ගත කරන්න එක හේතුවක් තමයි ඒ. ඉතින් මගේ මහත්තයා අවශ්‍ය එකක් දාන අතරතුර මහත්තයාගේ ඇඳුම් ටිකයි චූටි පැටියාගේ ඇඳුම් ටිකයි මම ලෑස්ති කරා. ආත්තිගේ පාටම මේ තමයි අපේ ගෙවල් ළඟ තියෙන පල්ලිය. ඉතින් මේ පල්ලිය හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් ලොකුයි. අපි දැන් ආව වෙලාවේ නම් සෙනඟ කවුරුවත්ම හිටියේ නැහැ. ඔයගලන්ට පේනවනේ. ඉතින් මේ පල්ලියට ආවම හිත ගොඩාක් නිදහස් වෙනවා. ඇත්තටම අපේ පැත්තේ නම් පන්සලක් නැහැ. ඉතින් අපි පුරුදු වෙලා ඉන්නේ මේ පල්ලියට එන්න තමයි. ඉතින් තව ටිකකින් පූජාව පටන් ගන්න හදන්නේ. ඒ වුණාට පූජාව පටන් ගන්න කන්නම් අපි ඉන්නේ නැහැ. මොකද තව ටිකකින් සීතලත් වැඩි වෙනවා. ඉතින් චුටි මැණිකට අමාරුයි. ඒක නිසා අපි දැන් පූජාව පටන් ගන්න කලින් ගෙදර යන්න තමයි හදන්නේ. ඔන්න අපි චර්ච් එකේ ඉඳන් දැන් යනවා තාත්ති ගත්ත චුටි මැණිකව. දැන් සීතලයි වාහනේට යන්න ඕනේ මේ. අපිට වාහනේ ඔව් ගොඩක් සීතලයි. මේ හැබැයි ඔබත් තියෙනවා. ඔ මිනුම මේව කරා. ගොඩක් සීතලයි. මූණක්ම වාහනේ වෙනික. තොර සීතල වදිනේ. මේ තමයි අපේ කේස එක හරිම ලස්සන උතරයි. ඉතින් දැන් අපි ගෙදර යනවා. චුටි මැණිකවත් අරගෙන හොඳටම බඩගිනි දැන්. ඕ දවල්ට කන වෙලාවත් ආවා. මෙයාමු ඉක්මනට ගෙදර. දැන් අපි මගේ මහත්තයා හදපු රසම රස කෑමවල රස බලන්න තමයි හදන්නේ. ඉතින් මට නම් කරන්න හම්බුනේ පපඩම් බදින එක විතරයි. අනිත් ඔක්කොම කෑම ටික මගේ මහත්තයා තමයි හැදුවේ. ඉතින් චූටි මැණිකවත් අපි එහා පැත්තෙන් තියාගෙන දැන් කෑම කන්න හදන්නේ. ඉතින් එයාගේ බඩ පිරුණාම අපි චුටි මැණිකගේ බඩ හොදට පිරුණාම එයා කරදර කරන්නේ නැහැ. ඉතින් පාඩුවේ ලස්සන්ට කුල්ලයකට වෙලා ඉන්නවා. චුටි මැණික අමෝරි 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 ඔය ඉන්න පැටිය හොඳට අපේ පැටිය හොඳයි නේ ඔය ඉන්නේ ලස්සනට තනියෙන් කිව් කිව් ඉන්න ඒකයි අපි දවල්ට කාලා ටිකක් වෙලා රෙස්ට් එකේ ඉඳලා වොෂ් එක ගුද්දාගෙන හවස තේ බොන්න හදන්නේ.
ඇත්තටම හවස කිව්වට දැන් හවසක් නෙවෙයි ටිකක් රැ වෙලා තියෙන්නේ. ඉතින් අපි පල්ලි ගිහිල්ලා එන ගමන් ස්වීට්ස් ටිකකුත් ගත්තා. හැබැයි ඉතින් මේකෙන් භාගයක්ම අපි දෙන්න කාලේ ඉවර කරලා තියෙන්නේ. ඉතින් මම බිස්කට් ටිකක්, ඊළඟට අපි ගෙන ආපු ස්වීට්ස්, කජු ටිකක්, ඒ වගේම ලංකාවේ කඩෙන් ගත්ත කළු දොඩල් ටිකකුත් මම තියාගත්තා. ඉතින් මේ ටිකත් එක්ක බොන්න මම නෙස්ට මෝල් ටිකක් අපි දෙන්නට හදාගන්න තමයි දැන් හදන්නේ. චූටි මණික තාත්තිට එක පැම්පි මාඩු කරා ඉත සෙදනෝන මම අම්මි මොනවද කරන්නේ හම්බ අපි කුක්කු බොමුද මගේ පුතත් කුක්කු බොනවද පුතාටත් කුක්කු ඕනේ මේ තේරෙන්නේ කට කොහෙද කියලා අපේ චූටි මණික චූටි නෝන මගේ සෙදු මණිකටත් කුක්කු දෙන්නද නෑ පුතත් කුක්කු බොනවද දැන් අපි දෙන්න හදන්නේ කාඩ් ප්ලේ කරන්න. අපි හරි ආසයි කාඩ් සෙල්ලම් කරන්න. ඉස්සර නම් චුටිමණික එන්න කලින් නිතරම වගේ කරපු දෙයක් තමයි මේ. දැන් ඉතින් කලාතුරකින් තමයි මේ විදියට අපිට ටිකක් සෙල්ලම් කරන්න හම්බෙන්නේ. ෆිල්ම් එකක් බලනවා නැත්නම් සින්දු කියනවා මේ විදියට කාඩ් සෙල්ලම් කරනවා. ඉතින් ඉත ලැබෙන වෙලාවක නිදහසේ ඉන්න වෙලාවක අපි කරන දේවල් තමයි මේ. ඉතින් ඔහොම තමයි අද අපි දවස ගත කරේ. ලබන සතිය අපි එනවා ඔගලන්ට බර්ත් ස්ටෝරි එක අරගෙන. ඉතින් ඒ ගැන දැනගන්න මොන හරි තියෙනවා නම් ඔගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ දේවල් වලට උත්තරත් අරගෙන අපි ලබන සතිය මුණ ගැහෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. ගිහින් එන්නම්.